විදුලි බල මණ්ඩලයේ වෙත ප්‍රමාණවත් ලෙස ඩීසල් නොලැබීම හමු වේ. දිනකට පැය 1 විනාඩි 45ක් රට පුරා විදුලි කප්පාදුවක් කරන්නට සිදුවන බව ඊයේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ප්‍රකාශ කර සිටියා. කෙසේ වුවද බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කරේ වරායේ නවතා තිබූ ඉන්ධන රැගත් නෞකාවක් නිදහස් කර ගැනීමට ඩොලර් හිමිවීමත් සමග ලැබෙන ඉන්ධන මෙට්‍රික් ටොන් 37500න් ඉන්ධන මෙට්‍රික් ටොන් 10000ක් විදුලි බල නිෂ්පාදනයට ලබා දීමට කටයුතු කරන බවයි. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ දින කැලණි තිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දින 8කට ප්‍රමාණවත් ඩීසල් මෙට්‍රික් ටොන් 10000ක් විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කටයුතු කළා. ඩීසල් ලැබීමෙන් පසු කැලණි තිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර යලිත් ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සඳහා පැය 5ක පමණ කාලයක් ගතවන බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නවමානි මහතා සියත ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. ඒ අනුව ඊයේ දිනේදී විදුලිය ඇතම් ස්ථානවලට ලබා දීමට හැකිවන්නේ නැති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා. විදුලි කප්පාදුව ගැන අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු එරංග කුඩා හේවා මේ වෙද්දි කැලිටිසර හම්බෙච්ච මෙට්‍රික් ටන් 10000න් 3000කට ආසන්න ප්‍රමාණයක් විදුලි බලාගාරයේ වෙත ලැබිලා තියෙනවා. ඒකේ කැලිටිසරට අයිති GT7 .115 දාඨාවේ ඉන්න විදුලි බලාගාරයේ මේ වෙද්දි සම්පූර්ණ ජන දාඨාවෙන් ජනනය කරනවා. නමුත් තාම කැලිටිසර .163 කින් යුක්ත කම්බයින් සයිකල් කියන විදුලි බලාගාරයට ජනනය කරන්න තෙල් ටැංකියේ තෙල් තියෙන්න ඕන ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට තාම තෙල් පිරීලා නැහැ. බොහෝ විට හවස දෙකම ආර ඉඳලා ඊයේ වගේ විතරම් කාලයක් නැති මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වෙන විට සිටින්නේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකයි. ඒ විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍ය අධිකාරිවරයාට විරෝධය පළ කරමිනි. මොකද සාමාන්‍ය අධිකාරිවරයෙක් ඉන්නවා කියලා අපේ පාලන අධිකාරියෙන් කියනවා. ඔහු ව්‍යාජ සාමාන්‍ය අධිකාරියෙක්. මොකද 2ක් මේ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයෙක් පත් වෙච්ච විදිහක් තියෙනවනේ. ඇයි ඒක වෙනස් කරන්නේ? මොකද ප්‍රශ්නේ? අවුරුදු 52ක් පත් වෙලා තියෙන විදුලි බල මණ්ඩලයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවා. ඊළඟට අපි 4 කාලෙන් පස්සෙත් වැඩ කරන්නේ. අපි 4 කාලට ගෙදර යන හැබැයි විදුලි බිඳ වැටීම් වලට සහභාගී වෙනවා. එවැනි තත්ත්වයක විදුලි බල මණ්ඩලයේ පත් කිරීම පිළිබඳව ඉතාම කනගාටු වෙනවා. ඒ නිසා අපි අද දවල් 12 ඉඳගෙන අකුරට වැඩ කිරීමේ උත්සාහ සමිති ක්‍රියාමාර්ගයේ පටන් ගත්තා. ඒක අපි ලෙවල් 1 පළවෙනි අධ්‍යයන විදිහට තමයි පටන් ගන්නෙ. ඒ නිසා අපි එයින් මේ විදැටිම් වලට සහභාගී වුණාට අපි යකුට වැඩ කිරීමේ ක්‍රියාදාමයේදී අපි යම් යම් ගන්නා ක්‍රියාමාර්ග තියෙනවා. ඒ අනුව තමයි කරන්නේ. නමුත් විදැටිම් වලට අපි මේ තියෙන தත්ත්වය මේ රටේ තියෙන தත්ත්වය සලකලා අපි උපරිම උත්සාහ කරනවා මේ රටේ ජනතාවට අපේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාවට අපහසුතාවයට රජය අපහසුතාවයට පත් වෙන එක වළක්වන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.